පසුව ඔබ නැවතත් මේ රැඳෙන්නේ බදාදා අපි පිළිවෙඩ සටහනත් එක්ක. ඉතින් ඔබ දන්නවා බොහෝ දේවල් ඔබේ ජීවිතේ සාර්ථක කරන්න තමයි අපි එකතු කරන්නේ. විශේෂයෙන්ම ඔන්න මේ වෙලාව වෙන් කළා තියෙන අපේ ආදරණීය කාන්තාවන් වෙනුවෙන්. හැබැයි කාන්තාවන් කියලා කිව්වහම ඔබ හිතාවේ පුරුෂ පාර්ශවය අමතක කළාද කියලා. නෑ එහෙම නෑ. ඔබ දෙපාර්ශවයටම තමයි අපි කතා කරන්නේ. නමුත් විශේෂයෙන්ම අපි කාන්තාව ගැන බොහෝ දේවල් කතා කරනවා මේ වෙලාවේ. ඉතින් එහෙමනම් මේ ප්‍රශ්නේ දිරේ කතා විශේෂාංගයට. දිරිය කත විශේෂාංගයෙන් අපි අද කතා කරන්න හිටියේ ඔබ ගැන. ඔබ ගැන කිව්වහම ඔබ හිතයි මොකද්ද මං ගැන කතා කරන්න කියලා. ඔබේ හදවතේ තියනවා නේද කෙනෙකු ගැන පුංචි ඉරිසියාවක්. සමහරක් වෙලාවට කියන අපෝ එයා ඉරිසියා කරනවා නේද අරයට. එහෙම නැත්නම් අපි වෙලාවට කියන අපෝ හරි ජෙලස්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට කියන කතාව තමයි ජේ ජේ අරයා ජේ ඒකයි වේ කියලා. ඉතින් මේ වගේ නොයෙකුත් දේවල් වලින් සමාජයේ මේ ඉරිසියාව සම්බන්ධයෙන් කතා කරනවා. සමහරක් වෙලාවට නැන්දම්මා ලේලියා අතර මේ ඉරිසියාව තියෙන්නට පුළුවන්. සහෝදරයන් අතර, මිතුරන් අතර, කාර්යාලයට ගියහම කාර්යාලයේදී. ඉතින් හැම තැනම තියෙන මේ මාතෘකාව ඇයි මේ ඉරිසියාව ඇති වෙන්නේ? එහෙමනම් අපි කොහොමද කරන්නට ඕනේ අපේ ජීවිතය සාර්ථක කරගන්නට ඕනේ කොහොමද මේ ඉරිසියාව නැති කරලා? මේ දේවල් තමයි අපි කතා කරන්නේ. ඒ හා සම්බන්ධයෙන් බොහෝ දැනුම් සම්භාරයක් තියෙන නිරන්තරයෙන් ඔබට නිරන්තරයෙන් උපදේශකත්වයේ ලබා දෙන සමහරක් වෙලාවට මම හැමදාම කියනා වගේ අය මවක්, සමහරක් වෙලාවට සොහේරියක්, ඒ වගේම තමයි මිතුරියක්. ඉතින් අදත් අපි අමතක කරේ නැහැ අපේ මැදිරියට අය බොහොම ආදරෙන් ගෞරවයෙන් කැඳවා ගන්නට අධ්‍යාත්මික සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජයරත්න මහත්මිය. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමියට. අයිබෝන් ලංකා සුබෝදෑසනක් සියලු දෙනාටම. එදෙන් අන්න අපි මාතෘකාව ගැන ඉඟියක් දුන්නා. හැබැයි මට හිතෙනවා මේ හැමෝම තුල තියෙන මේ කතන්දරේ ඇයි කතා කරන්නට ඔබතුමියට හිතුණේ කියලා. ඇත්තටම ඇයි මේ මාතෘකාව තෝරගත්තේ මේ ඉරිසියාව කියන කාරණාව? ඔව් ලංකා හොඳයි, ප්‍රවිෂ්ඨය හොඳයි. ඉරිසියාව කියන එක සම්බන්ධව මටත් ගැටලුවක් තිබ්බා කාලාන්තරයක් තිස්සේ. ඉරිසියාව කියන්නේ මොකක්ද කියලා, කොහොමද ඒක ඇති වෙන්නේ, මොකක්ද ඒ හරහා දැනෙන්නා වූ දේවල් කියන එක. ඉතින් යම් කාලයක් දැන් සෑහෙන අතීතයකදී මම වුණත් ඒක අවබෝධ කරගෙන යම් යම් තැන්වල ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙනකොට අපි බොහෝ වෙලාවට උදම්මනනවා මේ මංගාව නම් ඔය ඉරිසියාව නෑනේ, මන් තුළ ක්‍රෝධය නෑනේ, මන් තුළ වෛරය නෑනේ, එහෙම නැත්තම් මම ඔය ජීවත් වෙන විදිහට ජීවත් වෙනවානි කියලා. හැබැයි ලංකා යම් කිසි අවස්ථාවකදී යම් කිසි දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණාමනේ මේ දේවල් එළියට එන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මමත් පහුගිය කාලයක් ඔය ගැන අධ්‍යයනය කරා, අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන යමෙන් යන ගමනක මට පහුගිය කාලෙදී ටෙලිෆෝන් කෝල් එකක් ආවා. අතර පිටරටින් ලංකාවේ ජීවත් වෙච්ච කාන්තාවක්. ඇය රට හැර යන්න හේතුව මාත් එක්ක කියනට ඇත්තටම මම ඒ ගැන බොහෝ කල්පනා කරන්න පටන් ගත්තා. ජීවිතේ අපි යම් අවස්ථාවල ප්‍රශ්න, අර්බුද, ගැටලු වෙනකොට අපි ජීවිතෙන් යම් යම් විදිහෙදී පලා යන්න උත්සාහ කරන වෙලාවක ඇය රට හැර යනවා. හේතුව තමයි තමන්ගේ ළඟම මිතුරිය නිසා ඇයට වෙච්ච ලොකු අසාධාරණයක්. සමහරට මිතුරියත් ඉන්නවා, සමහරට මහත්තයාගේ නැගණියත් එතන ඉන්නවා. ඒකට හේතුව තමයි ඔවුන් ඉතාම යහපත් පවුල් ජීවිතයක් ගත කරගෙන යන අතරතුර යාළුවන් ලං කරගන්නකොට බලාගෙන සහ සම්බන්ධතා පවත්වන්නට ඉතාම පරිසමෙන් හරි අවධානමක් තියෙන්නේ අද කාලේ. ඇයත් එක්ක ඉතාම ළඟින් හිටිය අය බොහෝ උදව් කරා. තමන්ගේ මිතුරියට තමන්ගේ ගෙදර ගෙනල්ලා තියාගත්තා, ගෙදර තියාගෙන උදව් කරා, හැම තැනකම අරගෙන ගියා. ඇය ඇඳුමක් ගත්තොත්, මේ කාන්ත ඇඳුමක් ගත්තොත් ඇගේ ඉහෙලියටත් අරන් දුන්නා, යන යන තැන්වල අරන් ගියා. අන්තිමට සිද්ධ වුණේ තමන්ගේ යහපත් පවුල් ජීවිතයට බලාගෙන ඉන්න බැරි වුණා මිතුරියට. අන්තිමට මොකද කරේ? මහත්තයාට නැති කියලා කියන්න පටන් ගත්තා. ඉතින් ඒ අනවබෝධය නිසා අන්තිමට අර යහපත් ඉතා සුන්දර පවුල් ජීවිතය ඇයගෙන් නැති වෙලා ගියා. ඒකට ඇයට අහිමි වුණා, සැමියා අය හැරදා යන්න ගියා ඒ අර කියන අනවබෝධය නිසා. ඒක නිසා මට හිතුණා මේ ඉරිසියාව කියන එක ඉරිසියාවට සිද්ධ වෙච්ච දෙයක්, ක්‍රෝධය නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒකට බලන්න වෙච්ච ඒ කියන්නේ පුදුම හානියක් අද සමාජයේ පුද්ගලයන් තුළ සිද්ධ වෙන්නේ. ඒක නිසා මට හිතුණා ඔබ නැවත වතාවක් දැනුවත් කරන්න කියලා. විශේෂයෙන් කාන්තාවන් ඔබ හැම වෙලාවකම මේ ගැටුම් ඇති කරගන්නවා, ගැටෙනවා. පිරිමි පාර්ශ්වයත් එහෙමම තමයි.
පිරිමින්ට මේකත් ගැටලුවක් තියෙනවා. ඉතින් එතනදී ඇත්තටම ඔබ අනවශ්‍ය විදිහට මේ ඍණාත්මක ආවේගයන් එක ගැටෙන නිසාවට ඔබට ප්‍රශ්න කරදර එනවා. ඒ වගේම තමයි ඒ එන හැම වෙලාවකම ඔබට මේ ප්‍රඥාව කියන එක තියෙනවා නම් මම හිතනවා ඒ අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ලංකමට හිතුනේ අද මේ ගැන කතා කරන්න. ඔබත් මෙවැනි තත්ත්වවලට මුහුණ දීලා තියෙනවා නම් පරිස්සමෙන් අවධානයෙන් අවබෝධයෙන් ප්‍රඥාව අවදි කරගෙන ඉන්න ඕනේ කියන එක තමයි අද මම මතු කරන්න උත්සාහ කරන්නේ. ඔව්. ඔන්න අද අපි කතා කරන මාතෘකාව කිව්වා. ඔබට පොදු මාතෘකාවක්. හැබැයි මේ හා සම්බන්ධයෙන් ඔබට ගැටලු ඇති. එමත් නැත්නම් නාලිකා මහත්මියත් එක්ක කතා බහ කරලා විසඳා ගන්නට ඔබට ගැටලු ඇති. කතා කරන්න අපේ මැදිරියට සජීවීව අපිත් එක්ක 011 5299 299 කියන දුරකථන අංකය. ඉතින් නැතිකම තමයි නාලිකා මහත්මිය සමහරක් වෙලාවට ඔන්න සමාජයෙන් දෝෂාරෝපණය එල්ල වෙන්නේ කාන්තාවන්ට. කාන්තාවන් තුළ තමයි මේ වැඩිපුර ඊර්ෂ්‍යාව තියෙන්නේ කියලා. හැබැයි නෑ, කාන්තාව කියනවා නෑ නෑ. පිරිමි පාර්ශ්වයේ තමයි කොච්චර මේ පිරිමි වුණත් ඒගොල්ලෝ ගාව තියෙනවා ඊර්ෂ්‍යාව කියලා. ඇත්තටම කාන්තාව තුළ වැඩිපුර ඊර්ෂ්‍යාව තියෙනවා. ඔබ ප්‍රශ්නය හැවේ කාන්තාවක් කාන්තාවක්ගෙන්. එතකොට මට ගැටලුවක් එනවා. ඒකට හේතුව තමයි මේ නරඹන අපේ කාන්තා පාර්ශ්වය මාත් එක්ක තරහ වෙන්න පුළුවන්. ඒක පාටම මම මොන උත්තරයක් දුන්නොත්ද? ඔව් කිව්වොත් ඔවුන් තරහ වෙනවා. හැබැයි මම ඔබට අවබෝධ කරගන්න ඔබ තුළ ඊර්ෂ්‍යාව තියෙනවාද? ඔබ තුළ මේ ඍණාත්මක ආවේගෙ මේ නුගුණය ඔබ තුළ තියෙනවාද? වර්ධනය වෙලා තියෙනවද? වර්ධනය කරගෙන යනවද කියන එක මම ඔබට පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. ඒක ඔබෙන්ම ඔබ අහලා බලන්න. ඒක වඩා හොඳයි නේ. ඉතින් විශේෂයෙන්ම අපිට මේක දැන් එක පාටම කියන්න පුළුවන්. ඔබ හෙව්වොත් මගෙන් මට මේ ඊර්ෂ්‍යාව තියෙනවාද? එතකොට මට කියන්න පුළුවන් මම ඒක ඒ ගැන අවබෝධය තියෙන නිසා ඒ මට ඒ ඍණාත්මක ආවේගෙ මා තුළ තියෙනතුරු මට වෙන්නා වූ අයහපත් බලපෑම් මගේ ශරීරයට වෙන්න පුළුවන්, මගේ ආධ්‍යාත්මික ගමනට වෙන්න පුළුවන්, මගේ වටපිටාවේ අයට වෙන්න පුළුවන්. ඒ වෙන්නා වූ අර අසහනකාරී පීඩාකාරී මේ තත්ත්වයන් මන් තුළ වර්ධනය වෙනවා නම් එතකොට මම හිතන්න ඕනේ මම ඒක තියාගෙන ඉන්න ඕනේද කියලා. අපිට හැම වෙලාවකම කියන්න බෑ ආ මට නම් ඒක නැහැ මේ මම මේ ඊර්ෂ්‍යාවෙන් තොරයි කියලා. නමුත් ඔබ මතක තියාගන්න මේක මතු වෙන්නේ එක යම් එක එක අවස්ථාවන් අනුව. අපි හිතන්න එහා පැත්තේ ගෙදර මහත්තයා නුනට ලස්සන වාහනයක් ගෙනත් දෙනවා. මම ඒක දිහා බලන් ඉඳලා අර නුනට හම්බුණා මට නෑ. මොකක්ද ඇති වෙන සතුටක්ද දුකක්ද ඉරිසියාවක්ද? ඉරිසියාව. ඔය දෙකක් ආත්මාර්ථකාමීත්වෙ එක්කම ඇති වෙනවා ඉරිසියාව මටත් ඕනේ කියලා. එහෙම නැත්තම් එහා ගෙදර මහත්තයාට උසස් වීමක් හම්බුණා අපේ මහත්තයාට නෑ. පුළුවන් තරම් උත්සාහ කරනවා කරදර කරනවා. ඔයා ඇයි ඔයාට බැරි? අර එහා ගෙදර මහත්තයට පුළන්නේ නැද්ද මේක? ඔබ නැහැ කිව්වොත් මම ඒක පිළිගන්නේ නැහැ. තව කාරණාවක් එකතු කරන්න කැමතියි නාලිකා මහත්මිය. අපි සමාජයේ නිරන්තරයෙන් දකින දෙයක් නෙමේ නැන්දම්මා ලේලිය අතර තියෙන මම එතෙන්ට එනවා. මම එතෙන්ට එන්න කලින් මම ඔබට අවබෝධ කරලා දෙනවා. බොහොම හොඳයි. අපි ඒක මම ඔහොම ඔතන පොඩ්ඩක් නතර කරමු. ලංකා හරි හරි හොඳ දෙයක් ඇහුවේ නේ උදේ පාන්දර. මම තවහසරපත් කරනවා. හරි දැන් මේක ඔබ මේක හිතනවා මේ අපි ජීවිතේ පරි ලස්සනට ඉන්න කැමති ලස්සන කාන්තාව බොහෝ දේවල් අපි මූණවල වල මේ ගාගත්තට. හැබැයි ඔබ ජීවිතය අතුලාන්තේ මෙන්න මේ අතුලාන්තේ සුද්ධ කරපු තැන ඔබට ඔබේ වයස කියන්න බෑ. ඔබේ ලස්සන හැමදාම පවතින. ඔබ හැමදාම කියන්නේ මම එහා ගෙදර ලුණ ලස්සනයි, ආර කාන්තාව ලස්සනයි, මම ලස්සන නෑ. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ නුගුණ ඔබ වපුරගෙන ආවොත් ඔබට හැමදාම අකමැත්තගෙන මම ඒකට උත්තරයක් දෙන්නම් ලංකා. ඒක නිසා ඔබ හැම වෙලාවකම මෙන්න මේ ද්වේෂ සහගත සිතුවිලි වලින් මේ ඍණාත්මක ආවේගෙන් ඔබ ජීවත් වෙනවා නම් ඔබට මතක තියාගන්න ඔබ ළඟ තියෙ ඔබ තුල නැති වෙන දේවල් ටිකක් තියෙනවා. ඔබ හැම ඔබේ සතුට ඔබ නැති කරගන්න. නාලිකා මහත්මිය අපි ඇය ගැන කතා කරමු. ඇයත් එක්ක කතා කළා. අනෝෂි මහත්මිය දුරකථනයේ අපිත් එක්ක රැඳෙනවා. අයිබෝන් සුබෝදේශනක් ඔබට. හෙලෝ සුබෝදේශනක් දුක. ඔබ එක ගැටලු ඉදිරිපත් කරන්න. මිස් මම මැඩලින්නේ මගේ මහත්මයගේ පවුලි එක ගෙදර තමයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ. මගේ මහත්මයේ අම්මා තාත්තා මහත්මයේ අන්මැරිඩ් අක්ක කෙනෙක් ඉන්නවා. දැන් මම බැඳලා ඒ ගෙදර ගිහලා දැන් අවුරුදු දෙක මාස තුනකට කෙට්ටුයි. කෙට්ටු වෙලා දැන් මම ගිහිල්ලා අපේ ඉස්සර යෝග්‍යතාලේ එකනේ ඩොක්ටර්ස් අර මිඩ්‍රයි මිසයිල් අපි බඳව ගන්න ඒවට එනවා. ඒ නෑ හැම වෙලාවටම අපේ ඇන්දම මං ගෙදර හිටියත් මං ගෙදර නැහැ කියලා මාව ගෙදර හිටිය මම ගෙදර නැහැ කියලා මිඩ්‍රයි මිස් යවනවා. දැන් අක්ක බැඳලා නැති නිසා
අපි දෙන්න එකට ඉන්නවට දැන් අපේ එක්කෝ අපි දෙන්න ඇවිල්ලා කතා බහ කරනවා නම් අක්කෝ කාමරේට එනවා නැත්නම් අපි කොහේ හරි ගමනක් යනවා නම් අපි අක්කවත් අරගෙන යන්න ඕනි. අර අපි දෙන්න ජීවිතේ ගත කරනකොට යාළුවට බලාගෙන ඉන්න බැරි කමක් මන්ද වෙනවා. දැන් මහත්යත් එතකොට කොහොම කරන්නේ ති යාළුවගේ පැත්ත අරගෙන මේව කරනවා කවදාකද තව වෙනකම් බැඳලා අපි දෙන්න තනියෙන් ගමනක් ගිහිල්ලා නැහැ. තනියෙන් ෆිල්ම් එකක් බලන්නවත් ගිහිල්ලා එක්කන් ගිහිල්ලවත් නැහැ. මේ යන්නවත් ඒ අම්මලේ පරිසරේ හදලා දෙන්නේ නැහැ. මට දැන් ડોක්ටර් ජීවිතේ පිට තියෙන්නේ. ඔව් අනුෂි මහත්මිය ඔබ ඒ ගැටලුව ඉතාම පැහැදිලි අපි කතා කරපු වාර්තාව. හරිම අවබෝධයි මොකද ඔක ඔතෙන්ට එන්න මම ඇත්තටම මේ ප්‍රවේශය ගත්තේ ඔතෙන්ට එන්න. ලංක මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඇත්තටම ඉරිෂ්‍යාව තියෙන්නේ කාන්තාවටමද කියලා. දැන් මම උත්තර දුන්නේ නැහැ මට උත්තර එනවා. ඉතින් ඒක නිසා අවබෝධ කරගන්නනේ කා තුනද මේක වඩා වැඩිපුර වර්ධනය වෙලා තියෙන ප්‍රගුණ කරන්නේ කවුද කියලා. මේක එක්තරා ඛේදවාචකයක් මම මේ කතා කරන්න ඕනද අපි ඉදිරියේදී මේක එක දිගට කතා කරගෙන යනවා ලංකා. මේක අවබෝධ කරලා දෙන්න ඕනේ ඇත්තටම මේ සතුට සහ මේ සැනසීම කියන එක කොතනද තියෙන්නේ කියන එක දැන් දෙමව්පිය හැම වෙලාවකම දරුවෝ ලොකු වෙනකොට මම අතෙන් දෙනවා උත්සාහ කරන්නේ තමන්ගේ පුතා හොදුව කසාද බන්දලා දෙන්න. කසාද බන්දලා දීලා ඌන නිදහසේ අතහැරලා දාන්නේ නැහැ. ඌන්ව අල්ලාගෙන ඌන්ට ජීවිතේ පීඩා කර කර විනාශ කර කර යනවා. ඒ අතර විශේෂයෙන් මං කියන මේ කසාද නැවතුපු ජීවිත ගොඩක් තියෙනවා. ඒවත් බොහෝ කරදරකාරී පරිසරයක තමයි උන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මේ වෙලාව තමයි හොඳම වෙලාව වෙලාව බලලා කතා කරන්න. ඔව් ඔන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මම උතෙන් තේනවා විශේෂයෙන්ම කාන්තාවත් තුළ මේ නුගුණ වර්ධනය කරොත් ඔබ තුළ නැති වෙන්නේ ඔබ තුළ තියෙනා වූ ශ්‍රද්ධාව නැති වෙනවා. ඔබ හැම වෙලාවකම පවට ලැජ්ජ නැති බවක් ඇති වෙනවා. ඒ වගේම පව් කරන්න බය නැති වෙනවා. ඒ වගේම තමයි ඔබ හැම වෙලාවකම උත්සාහ කරනවා ඉරිසියා කරන්න උත්සාහ කරනවා. ඔබේ ප්‍රඥාව නැති වෙලා යනවා. මතක තියාගන්න අපිට ඉරිසියා කරන්න ලංකා මේ අපිට අපි නොදන්නා එන්නේ අපි ළඟම ඉන්න අපේ හිතමිතුරන් නෑදයන් තමයි මේ දේ කරන්නේ. දැන් මේ මිතුමිට වෙලා තියෙන්නේ මේ තමන්ගේම අයනේ මේ දේවල් කරන්නේ. ඒතර හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඔබට තියෙන ප්‍රශ්නේ ඔබට විතරක් නෙමෙයි තියෙන්නේ. මේක හැම පවුලක මම කියන්නේ හැම පවුලකම නෙමෙයි. හොඳ නැන්දම්මලා ඉන්නවා. හොඳ ලීලිලා ඉන්නවා. හොඳ යහපත් පවුල් ජීවිත ගත කරනවා. මට උදාහරණයක් මම මේකට එකතු කරගන්නම්. බලා හොඳන්නේ කතාවකින් මේක මේ අපි අවබෝධ කරලා දෙන එක. එක්තරා සුනකේ හිතනවා තමන්ට ගමනක් යන්න ඕනේ කියලා. ඒකෙන් තමන් ඉන්නා වූ පරිසරය වෙනස් කරලා තමන්ට හිතෙනවා මේ පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා එන්න ඕනේ කියලා. දැන් පොඩි සංචාරයක් ගිහිල්ලා මේ සුනකයා හිටපු තැනට එනවා. එනකොට සුනක යාළුවෝ ටික පෙරමග බලාගෙන ඉන්න තමන්ගේ යාළුවා එනකම් මොකද විස්තර අහන්න. ගියපු පෙරමග බලාගෙන ඉන්නවා පෙර ගමන් යනවා. පෙර ගමන් කියන එකත් හොඳ දෙයක් තමයි ලංකා. විශේෂයෙන්ම මේක විවාහ ජීවිතයේ අපි විශේෂයෙන්ම සප්තපරිය සූත්‍රයේ තියෙනවා තමන්ගේ ස්වාමියා වැඩ ඇරලා එනකොට බිරිඳ පෙර ගමන් මග ගිහිල්ලා ඉන්නවා. දැන් අද තියනවාද මන් දන්නේ නැහැ. ඒව හරි ගැටලු. දැන් මේ වෙන දේවල් නේ තියෙන්නේ. ඉතින් මේ යාළුව ටිකත් එහෙම පෙර ගමන් ගිහලා පෙරමග බලන්න හිටියා. ඉතින් දැන් යාළුවා ආවා. දැන් යාළුවාගේ ප්‍රශ්න අහනවා කොහොමද ගමන හොඳයිද? ප්‍රශ්නයක් උන් නැද්ද? කරදරයක් උන් නැද්ද කියලා. ප්‍රශ්නයක් නම් උනේ නැහැ. මට ඇත්තටම මිනිසුන් ගොඩක් හම්බ වුණා. විවිධාකාරයේ සත්තු හම්බුණා. ඉතින් ඒ අයගෙන් නම් ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් වුණා මට. කාගෙන්ද? කාගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේ සුනකයාට? අපේ මයිගෙන්නේ මට ප්‍රශ්න ඇති වුණේ මම යන තැන මොකද කරේ? මට පන්න බුරන්න පටන් ගත්තා. මට මාව වට කරගෙන හපන්න පටන් ගත්තා. මට මගේ ගමන මට යන්න දුන්නේ නැහැ. මට එලව එලව පහර දුන්නා. දැන් ජීවිතේ මම මේ හැම වෙලාවකම මේ උදාහරණ දෙන්නේ අපිට අවබෝධ කරගන්න. මිනිසුන් වන අපිටත් මෙන්න මේ තම තමන්ගේ අයම තමයි මේ එලව එලව පන්න පහර දෙන්නේ. ඔබ හැම වෙලාවකම උත්සාහ කරන තමන් ඇතුළාන්තයේ තමන්ගේ මේ පවුල කියන එක රැක ගන්න නෙමෙයි බොහෝ දේවල් එළියට දාලා විනාශ කරලා ඒ අසහනකාරී පරිසරයක් වාතාවරණයක් ඇති කරලා දෙන්න. ලංකා දැන් අර මේ ඔය දැන් කාන්තාව කතා කරපු ඒකට මම උත්තරයක් දෙන්නම්. කාන්තාවට කාන්තාව හරහා ඊර්ෂ්‍යාවක් ඇති වෙනවාද කියන එක හොඳම දේ තමයි මේ නැන්දම්මා ලේලිය කියන එක. මේක ඇති වෙන්නේ ඉතින් ලේලිය ගෙදරට ආපු දවසේ ඉඳලානේ. ඒකට හේතුව තමයි මෙච්චර කාලයක් තමන්ගේ පුතාට කන්න බොන්න උයලා දුන්නා, තමන්ගේ පුතා බලාගත්තා, ආදරය දුන්නා, ඉගැන්නුවා, රස්සාවල් දැම්මා, ඕම දෙයක් අල්ලගෙන ඉන්නවා. හැම අම්මා කෙනෙක්ම නෙමෙයි මේක මගේ පවුලට නම් ආදේශ කරගන්නේ නැහැ මම. ඒකට හේතුව තමයි ඊට එහා ගිය ඉතා සුන්දර පවුල් පරිසරයක් මට තියෙන නිසා. හොඳ නැන්දම්මා කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක්, හොඳ නෑනා කෙනෙක් නෙමෙයි. මම හැමදාම මේක කතන්දරේ කියනවා. ඉතින් මේ තමන්ගේ පුතා තමන්ගේ ලේලියට බාර නොදී අල්ලාගෙන ඉන්න තැන මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ? අම්මා හැම වෙලාවකම උත්සාහ කරනවා ලේලියට ආදරය කරනවට කැමති නෑ, වැඩි සැලකිල්ලක් දක්වනවට කැමති නෑ, කන්න දෙනවට කැමති නෑ, ගමනක් එක්කගෙන යනවට කැමති නෑ. ඔයාගේ දේවල් බොහෝ දේවල් කරලා හැම වෙලාවකම කියන්නේ ඔව් දැන්
කවුද ලොකුනේ කියන්නේ කොහෙවත් කොහෙන්වත් ගෙනාපු මෙයා ලොකුනා කියලා කියනවා. නැන්දම්මාට බැනලා වැඩක් නැහැ, යම්මාට බැනලා වැඩක් නැහැ. අනිත් පැත්තෙන් බලපුවහම ලේලියත් හැම වෙලාවකම මොකද්ද කරන්නේ? අම්මා තමන්ගේ අම්මාට තම පුතා බෙහෙත් ටික දෙනවට කැමති නැහැ, වැඩි සැලකිල්ලක් දක්වනවට කැමති නැහැ, උදව් කරනවට කැමති නැහැ, ගමනක් එක්කගෙන යනවට කැමති නැහැ, තෑග්ගක් ගෙනත් දෙනවට කැමති නැහැ. මේ දෙදෙනා අතරම මේක දෙදෙනාටම ඇති වෙන්නේ දරා ගන්න බැරි ඉරිසියාවක් කියන එක. එතකොට මේක ඔබ අවබෝධ කරගන්න ඕනේ. මේක අපි හැම පැත්තකින්ම කොතනින් හරි මතුවෙන ඍණාත්මක ආවේගයක්. මේක හැම වෙලාවකම මානසික පීඩාකාරී දෙයක්. එතකොට මේකට මැදි වෙනවා පිරිමි පාර්ශවය. අම්මගේ පැත්ත ගන්නත් බෑ, බිරිඳගේ පැත්ත ගන්නත් බෑ. ඔබ හොඳට මතක තියාගන්න, අම්මා කෙනෙක් තම පුතාට තමන්ගේ ලේලිය ගෙදර ගෙනාවා කියලා තමන්ගේ පුතාට මානසික වද දෙනවා නම් ඔබ ඔබේ පුතාට ආදරේ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ලේලියට කරදර කරනවා නම් ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ පුතාට මහා ලොකු අසහනකාරී පීඩාකාරී දෙයක් සිද්ධ වෙන එක. ලංකා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබ, මේක අපි වර්ධනය කරන්න ඕනේද? ජීවිතේ අපි ලස්සනට ඉන්න කැමති, ලස්සනට අඳින්න පළඳින්න කැමති, හැබැයි ජීවත් වෙන්නේ ඉතාම සුළු කාලයක්. මේක මම මේ ආධ්‍යාත්මික පැත්තට කතා කරන්නේ. මෙච්චර කාලයක් අපි කතා කරන ගමන් මම ඔබට දුන්නේ ලෞකික පැත්ත. මේක ආධ්‍යාත්මික පැත්තෙන් බලපුවාම අපි ජීවත් වෙන්නේ ඉතාම සුළු කාලයයි. මේ ජීවත් වෙන සුළු කාලයට ඔබ හැමදාම මොකද කරන්නේ? ඊර්ෂ්‍යාව වපුරනවා, ක්‍රෝධය වපුරනවා, ද්වේෂය වපුරනවා, තරහව වපුරනවා, අසහනකාරී පීඩාකාරී සිතුවිලි ඔබ ජීවත් වෙනවා. ඔබට නොදැනී ඔබට නොදැනීම ඔබ ආරාධනා කරන්නේ ඔබේ සිරුරට, ඔබට නොගැලපෙන ලෙඩ රෝගවලට, ඔබට ජීවිතයේ තියෙනවා නම් හැමදාම ඔබ හිතන්න, ඔබ අවලස්සන වෙනවා නම් ඔබේ ජීවිත ඇතුළාන්තයේ තියෙන මේ ඍණාත්මක ආවේගයන් ඔබට හොඳ වෙන්නේ නැති මොනවාද අධිරුධිර පීඩනය තියෙනවා නම් පිළිකා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි මොනවාද තව මොනවාද සීනි තත්ත්වය කියන එක මොනවාද අධිරුධිර පීඩනය සීනි තත්ත්වයන් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, හොඳ වෙන්න තීසේ රද වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලට ඔබයි වග කියන්න ඕනේ. මට තව දෙයක් මතක් වෙනවා ලංකා, තව දෙයක් මං කාන්තාව ගැන කියන්න ඕනේ. ඔබ හැම වෙලාවකම සංසන්දනය කරනවානේ, සංසන්දනාත්මක වෙනවානේ. මම දුප්පත්, මම ලස්සන නැහැ, මට හරියට සමාජයේ පිළිගැනීමක් නැහැ, මට මේ මමව කවුරුත් පිළිගන්නේ නැහැ, ඒ වගේම මට අර හැම වෙලාවකම ලස්සන නැහැ. ඕකට හොඳ ලස්සන උත්තරයක් තියෙනවා ලංකා. මට වෙලාව තියෙනවා නම් මට පොඩ්ඩක් වෙලා මතක් කරන්න. මම මට මේක මේ කතාවයි මම ඉවර කරන්න. මොකද අපි දිගටම අරගෙන යන්න ඕන නිසා. නාලිකා මහත්මයා, බොහෝ ගැටලු කාරණා රාශියක් තියෙනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට. ඉතින් ඒක නිසාම මම කැමති ඔබතුමියගේ දුරකථන අංකයට සපයන්නට. ඔන්න ඔබ නිවැරදිව ලියා ගන්න. මොකද ඇයට කරදරයක් නොවනසේ කතා කරන්නටත් වාග බලා ගන්න. 0711 119 119 119 තමයි නාලිකා මහත්මියගේ දුරකථන අංකය. ඔබට පුළුවන් අයත් සමග මේ වැඩසටහනෙන් පසු ඔබේ ගැටලුන් විසඳා ගන්නට. ඒත් එක්කම තමයි අපිත් එක්ක සජීවීව එකතු වෙන මේ වෙලාවේ සුරංගි මහත්මිය. අනුරාධපුරේ ඉඳලා බොහොම දුර බැහැර ප්‍රදේශයක ඉඳන් සුරංගි මහත්මිය, ආයුබෝවන් සුබ දැසන. නාලිකා මහත්මගේ උපදේශයක් ලබා ගන්නට නේද? මගේ මහත්ය මද්දවෙරට ඇද්දගෙන අවුරුදු 5ක් ක්‍රයක් ඉතිරිම වෙනවා. ඉතින් මේ මහත්මෙත් කාගෙන කලවර කරක් දාලා ඉතිහාව හිටා. ඒ අවුරුද්ද ඇතුළත මේ ගෙදර ඇවිල්ලා මාසයක් ඉතරම හොඳට හිටියේ. දැන් ආයෙත් දෙවියන් වලට ඇද්දන් ඉඳලා. ඉතින් මට තියෙන කෂ්ටින් නැදන් මට වෙන කෝස් නියෙන් ලබන් කියලා නොටා කියලා නෑ. හැම මට අම්මා කෙනෙක් හොයි. එයා මට ඇන්නේ කාන්න දැන් ගියාම මට සපයන්නේ අම්මා. මගේ අම්මලයි මගේ මහත්යගේ අම්මලයි මට වෙනසක් කරන්නේ. අර මට කාශ්මීර තියෙන මහත්යගේ කරදරේ රණ්ඩු වෙන්නේ. අර නතර කරන්නේ දේවල් ඉතින් මට මාර කෝපයක් ඉන්නේ මගේ හිතේ. මට මරන්න තරම් තරමෙන් හරි ආවට ඉතින් මමයි රණ්ඩු වෙන්නේ මහත්යගේ නේ. මම බයිනවා මට මේ දේවල් එපා වෙලා තියෙන මං කරක් එන්නේ මොයි කන්දේ දෙවි. ඉතින් මගෙන් මට මේ ඉතිරිවකට මාර කරක් ඉන්නේ මට ඒක දාන අන්දේ ඉස්සසහින් ඉතිස්සක් හොඳක් එනවා. ඒ ආවත් ඔබතුමියගේ ගැටලු ඉතාමත් පැහැදිලිව නාලිකා මහත්මිය හරි සංවේදී කතාවක්. ඔව් ලංකා, ඇත්තටම දැන් අද අපි මේක පොඩි ප්‍රවේශයක් ගන්නවා. මේ ඇත්තට මේ දේ ඇතුණාම අධික දැන් කෝපේ අයට කෝපේ තියෙන්නේ, මේ පාවීම අසහනකාරීත්වයන් තියෙන්නේ. මම මේක අපි පියවරෙන් පියවරට මේ යට යම්කිසි දෙයක් යම්කිසි ප්‍රශ්නයකට මූණ දෙනකොට, මේ වගේ පීඩාකාරී දේවල් ආවේගයන් එනකොට, අසහනකාරී දේවල් එනකොට, මේ හිංසනේ විශේෂයෙන්ම මේ හිංසනේ කියන එක තියෙන ගෘහස්ත හිංසනේ මේක ඇත්තට මම ගිය සතියේ කතා කරා. ඒකටත් හේතු මොකක්ද කියලා
විශේෂයෙන් පිරිමින් හා සම්බන්ධව අපි එකින් එක මේ අයට දෙමු මෙන්න මේ මේ දේ කරන්න කියලා මම හිතනවා ඒක පියවරෙන් පියවර හොඳයි කියලා හිතනවා අපි එකපාරට මෙන්න මේ දේ කරන්න කියලා කියනකොට මට මොකද ඒකට හේතුව ඇයගේ පරිසරය මට අහන්න වෙනවා මොකද ඒ අතුලාන්තයේ පරිසරය ඇය හා සම්බන්ධව ඇයට මොනවා හෝ පීඩාකාරී මොනවා හරි මේ මේ රෝග තත්ත්වයන් තියෙනවද ඒ වගේ දේවල් පොඩ්ඩක් අහන්න වෙනවා ඔබ පොඩ්ඩක් ඉවසන්න ඉවසලා අපි දන්නේ මහත්තයා මොන මොන විදිහේ කෙනෙක්ද කියලා අපි දන්නේ මම ගිය පාර කතා කරා මේ මානසික රෝග හා සම්බන්ධව පිරිමියතුන් අපිට අඳුන ගන්න බෑ වැඩිපුරම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට යම් කිසි මානසික රෝගී තත්ත්වයකට යොමු වෙනවා නේද යොමු වෙනවා ඒක නවත්ත ගන්න බැරි නිසා ඔහුට කියා ගන්න බෑ බැරි තත්ත්වයන් එනකොටත් ওই වගේ පීඩාකාරී තත්ත්වයන් නැති කරනවා විශේෂයෙන්ම මට උදව් කරන්න පුළුවන් අදාළ තැන් වලට ඇගේ ස්වාමියා සම්බන්ධ කරන්න ඔබ මට පෞද්ගලිකව කතා කරන්න ඔව් හරි ඉතින් ඒක නිසා පෞද්ගලිකව කතා කරන්න මොකද මට අද මේ ප්‍රවේශ අරගෙන මට ඉදිරියේදී හරි ඔබ සුන්දරතරට ඔබ අරගෙන යන්නම් ඒක මම හිතනවා හොඳේ මම ගිය පාරේ අපි යන පාරේ අපි අරගෙන යමු මේ කට්ටිය හරි අපි පැහැදිලිව දන්නා ඔබ තුමිය ඕනෑම කෙනෙකුගේ දුකකෙදි පිහිට වෙලා ඒ කෙනාව සාර්ථක ජීවිතයක් කරා යොමු කරනවා කියලා ඉතින් අවසාන විනාඩි 5 මේ ගත වෙන්නේ හරි දුකට හේතුව අවලස්සන වෙන්නට හේතුව නොපිළිගැනීමට හේතුව ධනවත් නොවීමට හේතුව මෙන්න මෙතනින් ඔබ අවබෝධ කරගන්න එක්තරා අවස්ථාවක මේ අංගුත්තර නිකායේ මල්ලිකා සූත්‍රය මොකද මම බෞද්ධ මනෝ විද්‍යාව හදාරනට අපිට හැම වෙලාවකම දෙන්නේ යහපත් ජීවිත ගත කරන්න මේ අයට මෙන්න මේ උදාහරණත් එක්ක යන්න කියලා. එතෙ මට මේ අවස්ථාවේ ඒක මතක් වුණා මල්ලිකා සූත්‍රයේ තියෙන මල්ලිකා දේවිය එක්තරා අවස්ථාවක අහනවා අයත් කාන්තාව නිසා භාග්‍යවතුන් වහන්සේ මම සමාජයේ හැසිරෙන කාන්තාවක් මට කාන්තාවන් වර්ග 4ක් හම්බ වෙනවා මේ හතර විදිහක්. එතකොට ඔබ අවබෝධ කරගන්න මේ හතරෙන් ඔබ කොතනද ඉන්නේ ඔබ කොතනද ඉන්නේ කියලා. හරි. ඒක කාන්තාවක් තමයි. ඊටාම අවලස්සනයි දුප්පත් සමාජයේ පිළිගැනීමක් නැහැ. දෙවනි කාන්තාව අවලස්සනයි හැබැයි ධනවත් සමාජයේ පිළිගැනීමක් තියෙනවා. තුන්වෙනි කාන්තාව ලස්සනයි දුප්පත් සමාජ පිළිගැනීමක් නැහැ. හතරවෙනි කාන්තාව ඉතාම සුරූපී ධනවත් සමාජ පිළිගැනීමක් තියෙනවා. මේ හතර දෙනාගෙන් ඔබ කොතනද ඉන්නේ කියලා බලන්න. ඒකට බුදුන් වහන්සේ උත්තරයක් දෙනවා ලංකා. මම මේ කතා කරන ආපු දෙයට. පළවෙනි කාන්තාව මම කිව්වේ මොන වගේ කෙනෙක්ද කියලා අවලස්සනයි. අවලස්සන වෙන්න හේතුව තමයි ජීවි සසර පුරාවට ඇය ක්‍රෝධ කරගෙන ආවා. ඊට පස්සේ දුප්පත් වෙන්නට හේතුව සසර පුරාවට ඇය දන් දුන්නේ නැහැ. නොපිළිගැනීමට හේතුව අද කතා කරපු සසර පුරාවට වෛරය පතුරගෙන ආවා. ඇය සමාජයේ පිළිගන්නේ නැහැ. දෙවනි කාන්තාව අවලස්සනයි. හැබැයි ඇය ක්‍රෝධ කරගෙන ආවේ නැති ක්‍රෝධ කරගෙන ආපු නිසා අවලස්සන වුණා. දන් දුන්න නිසා ධනවත් වුණා. ඒතකොට සමාජයේ පිළිගත්තා වෛර නොකරපු නිසා සසර පුරාවට. තුන්වෙනි කාන්තාව ලස්සනයි ධනවත් දුප්පත් සමාජයේ පිළිගන්න ලස්සන ක්‍රෝධ කරගෙන ආවේ නෑ ඇය සසර පුරාවට හැබැයි දුප්පත් වුණා දන් දුන්නේ නැති නිසා සමාජය පිළිගත්තේ නෑ මොකද කරේ වෛර කරගෙන ආව සසර පුරාවට හතරවෙනි කාන්තාව ඒ සියල්ල සම්පූර්ණ කරගෙන මෙත් සිත් පතුරවගෙන ආව සසර පුරාවට ඔබටත් මම කියන්නේ හැමදාම හැම මොහොතකම හැමෝටම කවුරු කරදර කරත් කවුරු නිඳා පාස කරත් මොනම අවස්ථාවක වුණත් ඒකට ගැටෙන්න එපා රණ්ඩු වෙන්න එපා හැම වෙලාවක මෙත් සිත් පතුරන්න ඉතාම ලස්සන ජීවිතය අරගෙන යන්න පුළුවන් අපි ලබන සතියේ පටන් මේ ගැන ඔබට මෙයින් මිදෙන්න ක්‍රමවේදයන් කියලා ලස්සන තැනකට එක්කගෙන යන්න උත්සාහ කරමු. ඔව් ඉතමත් කාලෝචිත මාතෘකාවක් ඔබ ගැන තමයි බොහෝ දේවල් අපි කතා කරේ හැබැයි මෙතනින් අපි ඉවර කරන්නේ ඉතිරි ඉදිරි සතියටත් අපි ගෙනියනවා ඉතින් ඒ නිසාම ඔබට පුළුවන් බොහෝ දේවල් කතා බහ කරන්නට සහ ඔබේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් විසඳා ගන්නට නාලිකා මහත්මියත් එක්ක කතා කරන්න මම නාලිකා මහත්මියගේ දුරකථන අංකය ඔබට සම්බන්ධ කරන්නම් 0711 119 111 මේ නාලිකා මහත්මියගේ දුරකථන අංකය ඉතින් ණයට බාධාවක් නොවනසේ ඔබේ ගැටලු ඉදිරිපත් කර විසඳා ගන්නට දිනයක් හෝ කාලයක් වෙන් කර ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් අපි හැමදාමත්ම බොහොම පිං කියනවා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. මොකද අපිට ලැබෙන දුරකථන වලිනුත් අපිට බොහෝ අයගෙන් තේරෙන බොහෝ ගැටුල්කාරී තත්ත්වයන් ඔවුන් තුළ තියෙනවා. ඔබට විසඳන්නට ඔබ මවක් විදිහට ඔවුන්ට පිහිට වෙන බවත් අපි දන්නවා. එහෙමනම් ලැබෙන සතියේ තම වෙන බලාපොරොත්තු වෙන ඔබට බොහොම ආදරයෙන් සමදෙන අධ්‍යාත්මික සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත් මහත්මිය. අයිබෝන් ඔබට සුබ දවසක්. බොහොම ස්තුති ලංකා සිල් දනටම අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.